පුරාවිද්‍යාව දෙක පාඨමාලාවට අදාළව මීළඟට ඔබට මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මානව කෘති වර්ගීකරණය හා විශ්ලේෂණය පිළිබඳව වූ දේශන මාලාව නැත්නම් දේශනයට අදාළ දේශනය. මේ දේශනයේදී මූලික වශයෙන් මේ මානව කෘතියක් කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳ ඔබට අවබෝධයක් ලබා ගත යුතුයි. අපි මානව කෘතියක් කියලා කියන්නේ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද යම් කිසි නිර්මාණයක්. ඒක පීයක් වෙන්න පුළුවන්, පබලුවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඇටකටු වලින් කරලා තියෙන නිර්මාණයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාෂාණ වලින් කරලා තියෙන නිර්මාණයක් වෙන්න පුළුවන්. එතකොට මේ නිර්මාණකරණය සතලෝකයේ කෙරෙහි හැකි එකම සත්‍යය බවට පත් වෙලා තියෙන්නේ මානවයා. මේ මානවයා තමයි මේ කෘති එහෙම නැත්නම් නිර්මාණාත්මක ප්‍රවේශය අත්කරගෙන තියෙන්නේ. එතකොට මානව කෘති වර්ගීකරණය සහ විශ්ලේෂණය කිරීම කියන මාතෘකාව ඇතුලේ අපි ප්‍රධාන වශයෙන්ම මේ මානව කෘති පිළිබඳව මිනිසා නිර්මාණය කරලා තියෙන විවිධ කෘති පිළිබඳව සාකච්ඡාවට ලක් වෙනවා. ඒකෙදි මාධ්‍ය විදියට ලෝහ, අස්ථි, මැටි, ඒකම පාෂාණ ආදී විවිධ වර්ග උපයෝගී කරගෙන කරලා තියෙන නිර්මාණයන් අපි හඳුනා ගන්නවා. ඒව කොයි ආකාරයටද වර්ග කරන්නේ, වර්ගීකරණයක් කියලා කියන්නේ කුමක්ද, ඒකම විශ්ලේෂණයක් කියන්නේ කුමක්ද කියන කාරණය මේ මාතෘකාව යටතේ පැහැදිලි කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මම මෙතනදී ඔබට දැන් පැහැදිලි කරන්න යනවා පුරාවසු කිහිපයක වර්ගීකරණයේ මූලික ක්‍රමවේද පිළිබඳ. එතනදී මූලික වශයෙන් මම කාසි වර්ගීකරණයේ මූලික ක්‍රමවේද ඔබට පැහැදිලි කරන්න කැමතියි. මුලින්ම කාසියක් අපි ලියාපදිංචි කරන්න ඕනේ. ලියා ප්‍රධාන පුරාස ලියාපදිංචි ලේඛනයේ ලියාපදිංචි කරනවා. ඊට පස්සේ අපිට ඒකට අනුඅංකයක් හම්බෙනවා. ඒකට ලියාපදිංචි අංකයක් හම්බෙනවා. පස්සේ අපි නව ලියාපදිංචි ලේඛනයක ලියාපදිංචි කරනවා. ඒකදී අපි අනුඅංකයක් යදනවා, මිනුම්ගත කරනවා, අමුද්‍රව්‍ය අනු හඳුනා ගන්නවා. ද්‍රව්‍ය කියලා කියන්නේ මෙතනදී මූලික වශයෙන් කාසි නිර්මාණයට භාවිතා කරලා දෙන ලෝහ වර්ග. තඹද, යකඩද, රන්ද, රිදීද කියන කාරණේ. එකම අභිමුඛ ප්‍රතිමුඛ සංකේත හඳුනා ගැනීම. අභිමුඛ කාසියක අභිමුඛය කියලා කියන්නේ කාසියේ ප්‍රධාන පැත්ත. දැන් රුපියලේ කාසිය ගත්තොත් රුපියල කියලා විගණන ලියලා තියෙන්නේ අභිමුඛය. ඊට පස්සේ ජනරජ ලාංඡනයේ තියෙන්නේ ප්‍රතිමුඛය. ඒතර කාසියක අභිමුඛය කියලා කියන්නේ ඒකේ කාසියේ ප්‍රධාන පැත්තට. ප්‍රතිමුඛය කියන්නේ ඒ අනිත් පැත්තට. ඊට පස්සේ වර්ගීකරණය. ඊට පස්සේ අපට පුළුවන් ගබඩා කිරීමකට ගබඩා කිරීමකට ඒකට අනන්‍යතා සටහන්පත් අපිට ඒක ටැග් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක මූලික වර්ග කිරීම අනුව මොන කාසි යටතේද ඒවා සිංහ කාසිද, පරාක්‍රම බහු කාසිද, එහෙම නැත්නම් රන් කහවනුවද, මේ ආදී කාසි වර්ග අනුව ඒවා ගබඩා කිරීමට වෙනම හැකියාව තියෙනවා. ඒකට වර්ගීකරණය යටතේ මූලික වර්ග කිරීම අපි කරනවා, අංකයේදීම කරනවා, අමුද්‍රව්‍ය අනුව වර්ග කිරීම කරනවා. විශ්ලේෂණය යටතේ අමුද්‍රව්‍ය අනුව විශ්ලේෂණය කරනවා. තාක්ෂණය අපට අධ්‍යයනය කරන්න පුළුවන් කොහොමද ඒක නිර්මාණය කරලා තියෙන්නේ, අච්චුවකද, එහෙම නැත්නම් ලෝහ දණ්ඩක් කපලා කෑලි අරගෙන ඒකට සංකේත ඔබවලද කියන කාරණේ. ඒකම හැඩ අනුව වෘත්තාකාරද, චතුරස්‍රාකාරද, ඍජුකෝණස්‍රාකාරද, එහෙම නැත්නම් ඕවල්ලාකාරද කියන හැඩ. එකම සංකේත මේ කාසිවල අභිමුඛ ප්‍රතිමුඛේ සංකේත තියෙන මේ සංකේත හඳුනා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. එකම කාල රාමු හඳුනා ගැනීමත් වැදගත් වෙනවා. ඊගවට අවසන් වාර්තාව සැකසීමේ යටතේ ඒකට විශ්ලේෂණ වාර්තා, වර්ගීකරණ වාර්තා ඇතුළු කරලා මේ කාසි පිළිබඳ පූර්ණ වාර්තාවක් එළි දැක්වීමට හැකියාව තියෙනවා. අපි කාසි වර්ගීකරණය ගත්තහම ඒකෙදි අපට විශේෂයෙන් දේශීය සහ විදේශීය කියලා පැරණි කාසි හඳුනා ගන්න පුළුවන්. දේශීය කාසි අතර අපට ස්වස්තික කාසි, ලක්ෂ්මී කාසි, සිංහ කාසි, වෘෂභ කාසි, මධ්‍ය ඓතිහාසික යුගයේ කාසි හඳුන් ගන්න පුළුවන්. ඒකම විදේශීය කාසි යටතේ හස්සෙබු කාසි, දකුණු ඉන්දියානු කාසි, රෝම කාසි, ලන්දේසි කාසි, ඉංග්‍රීසි කාසි, මේ ආදී වශයෙන් අපට විශාල ප්‍රමාණයක් කාසි දේශීය විදේශීය වශයෙන් ලංකාවේ ගවේෂණ සහ කැණිම්වලදී හම්බෙලා තියෙනවා. වර්ගීකරණයේදී මේ දේශීය සහ විදේශීය විශේෂ විදියට කාසි වර්ග කරගෙන හඳුනා ගැනීම අතිශයින් වැදගත්. මේ තියෙන්නේ පැරණිම කාසියක් වන හසෙබු කාසියක්. හසෙබු කාසි ලංකාවේ නිර්මාණය වෙච්ච දේශීය කාසියක් නෙමෙයි. ඒක විදේශීය සම්භවය සහිත කාසියක්. මේ කාසිය නිර්මාණය කිරීමේදී ලෝහ දණ්ඩක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට
රිදී ලෝහය මේ කාසි නිර්මාණය කිරීමට පාවිච්චි කරලා තියෙනවා. ලෝහ දණ්ඩ සකස් කරගෙන උණු කරලා එක පෙතිවලට කපලා පෙතිවලට කපලා එක නිමීමට කලින් සංකේත සහිත මුද්‍රාවක් මේකට ඇතුළත් කිරීම සිදු කරනවා. එතකොට මේ කාසියේ සමහර විට දෙපැත්තේම සංකේත තියෙනවා සමහර විට එකපසක සංකේත තියෙනවා. එතකොට මේකේ අභිමුඛ ප්‍රතිමුඛ කියලා අපිට දෙපැත්තක් හඳුනා ගන්න හැකියාව නැහැ. මේ හසිබු කාසිය හතරස් ආකාරයේ මේ වගේ මේ ඕවල් ආකාර ආකාරයේ ත්‍රිකෝණාස්ර ආකාරයේ හැඩවලින් අපට හම්බෙනවා මේ ලෝහ දණ්ඩ නිර්මාණය කරගෙන තියෙන ආකෘතිය අනුව. දැන් මේ කාසිය ඔබට පැහැදිලි වෙනවා සලකුණු වර්ගයක් තියෙනවා ඇතුලේ අපිට දැක ගන්න. ඒවට තමයි අපි කියන්නේ හස් සලකුණු කියලා. හස් සලකුණු තියෙන කාසි හස් එබූ කාසි විදියට එහෙම නැත්නම් මෙහෙම සීල් එකක් විදියට ඒකට ඔබලා තියෙන විදියට තමයි මේ කාසිය හස් එබූ කාසි විදියට හඳුනා ගන්න ලබන්නේ. මේ හස් එබූ කාසි ඇතුලේ තියෙන සංකේත කීපයකුත් අපිට ඔබට පෙන්වලා දෙන්න පුළුවන්. මේකේ තියෙනවා සූර්යාගේ සංකේතයකට අපි හිරු සංකේතය කියලා තියෙනවා. ඊගොඩ ස්වස්තිකයේ ස්වස්තිකය ඔබ කවුරුද දන්නව ස්වස්තික සංකේතය තියෙනවා. රට මල ඒකම අපිට හඳුනා ගන්න නිශ්චිතව නොහැකි ජාමීතික සටහන් කීපයකුත් මේකේ තියෙනවා. ඒකම කාසිය දෙපැත්තේම සරල සංකේත මේ ආකාරයෙන් සටහන් කරලා තියෙනවා අභිමුඛ ප්‍රතිමුඛ කියලා අපිට හඳුනා ගන්න හැකියාව නැහැ. ඒතර සෙල්ලිපිවල පුරාණ දරණ කහපන කියන වචන සඳහන් වෙනවා. මේ පුරාණ කියන වචනේ දරණ කියන වචනේ කහපන කියන වචනේ පැරණි කාසි හැඳින්වීම සඳහා පැරණි මූලාශ්‍රවල සහ සෙල්ලිපිවල පාවිච්චි වෙලා තියෙනවා කියන එක පෙන්වලා දෙන්න පුළුවන්. මේ තියෙන වෘත්තාකාර ආකාරයේ හස්සෙබු කාසියක් ඔබ කලින් දැක්කේ ඕවල්ලාකාර ආකාරයේ හස්සෙබු කාසිය. ඒ ඔබට පේනවා පළමුණු කාසියට වඩා මේ දෙවෙනි කාසියේ සංකේත ප්‍රමාණය වැඩි. ඒ සංකේත තමයි මේ උලුප්පල අරගෙන දක්කලා තියෙන්නේ. ඒකට මේ රිදී ලෝහය තමයි බහුල විදියට මේ කාසි නිරූපණය නිර්මාණය සඳහා පාවිච්චි කරලා තියෙන්නේ. ඊගාට ස්වස්තික කාසි. අපිට ස්වස්තික කාසිත් හම්බෙනවා. කියන්නේ ප්‍රධාන සංකේතයේ ස්වස්තිකේ. ඒකට ඒවා අපි ස්වස්තික කාසි කියලා කියනවා. ස්වස්තික කාසිත් එක්ක තවත් සංකේත කීපයක් අපිට හම්බෙනවා. ඒ ප්‍රධාන සංකේත අණුව මේ ස්වස්තික කාසි වර්ග කිරීමක් කරලා තියෙනවා. ඒ අනුව ගස සහ ස්වස්තික කියලා එක් වර්ගයක් තියෙනවා. ඇතා සහ ස්වස්තික කියලා තව වර්ගයක් තියෙනවා. අශ්වයා සහ ස්වස්තික කියලා තව වර්ගයක් තියෙනවා. සිංහයා සහ ස්වස්තික කියලා තව වර්ගයක් තියෙනවා. එතකොට සිංහයා අශ්වයා ඇතා ගස කියන ප්‍රධාන සංකේතය සහිතව ස්වස්තිකයත් එක්ක මේ කාසිය නිර්මාණය කිරීම නිසා මේ ආකාරයෙන් මේ කාසි අතරත් වර්ගය වර්ග විදියට අපිට හඳුන්වන්න පුළුවන්. මේ කාසිවල ස්වස්තිකයට අමතරව ටෝරින් කියන සංකේත, පර්වත කියන සංකේතය, ජාමීතික සංකේත මේ කාසිවල දැක ගැනීමට හැකියාව ලැබෙනවා ස්වස්තික කාසිවල. මේ තියෙන්නේ ඇතාසා ස්වස්තික කාසි, අශ්වයාසා ස්වස්තික කාසි කියන කාසි වර්ග දෙක. වම් පැත්තේ තියෙන ඉහළ ඉන්නේ ඇත් රූපය. මේක තමයි අභිමුඛයේ තියෙන්නේ. ඊට පස්සේ ප්‍රතිමුඛයේ ස්වස්තිකය යටින් තියෙනවා. ඔබට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙනවා අශ්වයා. අශ්වයාගේ සංකේතය තියෙනවා. ඒ අශ්වයාගේ ප්‍රතිමුඛයේ ස්වස්තික සංකේතය තියෙනවා. ඒකට වේදියේ සහිත එහෙම නැත්නම් වැටක් වැටක් එක්ක ඒක හිටවල තියෙන ස්වස්තිකයක් විදිහට තමයි ප්‍රතිමුඛයේ මේ ස්වස්තික සංකේතය දක්වන්න පුළුවන් වෙන්නේ. ඒතර ස්වස්තික කාසිවල ප්‍රධාන සංකේතය වන අශ්වයා, ගස, ඇතා එහෙම නැත්නම් සිංහයා මේ සංකේත ටික තියෙන්නේ අභිමුඛයේ. ප්‍රතිමුඛයේ තියෙන්නේ ස්වස්තිකය. ඔබට මේ කාසියේ වම සහ දකුණේ මේ කාසි දෙකේම ඉහළින් තියෙන්නේ අභිමුඛයේ, පල්ලෙහායින් තියෙන්නේ කාසි දෙකේම ප්‍රතිමුඛය. ඊගොඩ ලක්ෂ්මී කාසි. ලක්ෂ්මී කාසි සැලසන්නේ ලංකාවේ දේශීයව නිර්මාණය කර ප්‍රථම කාසිය විදියට. එතකොට මේ කාසිය දිගු හතරැස් එමන් නැත්නම් ඍජුකෝණාස්රාකාර කාසියක් විදියට තමයි දකින්න ලැබෙන්නේ. මේකේ අභිමුඛයේ ප්‍රධාන පැත්තේ ලක්ෂ්මී දේවගණ නෙළුම් මලක් මත සිටගෙන සිටිනවා. ඒ ලක්ෂ්මී දේවගණ නෙළුම් මලක් මත සිටගෙන දෙපැත්තෙන් නෙළුම් දඬු දෙකක් අතින් අල්ලගෙන ඉන්නවා. ඒ නෙළුම් දඬු දෙක ඉහළ අත්රූප දෙකක් තියෙනවා. ඒ අත්රූප දෙකෙන් මේ ලක්ෂ්මී දේවගණ අභිෂේක කිරීමක් සිදු කරනවා කියලා තමයි විද්වතුන්ගේ මතය වෙන්නේ. ඒක මේ කාසියේ ප්‍රතිමුඛයේ තියෙන එකම සංකේතයයි. ඒ වේදිය සහිත යස්තිය මත ඇති ස්වස්තික රූපය. ඒකට මේ කාසි කාන්තරෝදය, මන්නාරම, මුලතිව්, අනුරාධපුර, වල්ලිපුරම් සහ ලංකාවේ තිස්සමහාරාමය මේ ආදී සෑම ප්‍රදේශයකම පරිහරණයට වෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ ආරම්භ වෙච්ච මේ කාසියේ
බහුල පරිභරණය ක්‍රිස්තු වර්ෂ 3-8 කාලය වෙනකොට වැඩි වෙලා තියෙන බවටත් කාන්සි පිළිබඳ පර්යේෂකයන් පෙන්වලා දීලා තියෙනවා. මේ තියෙන ස්වස්තික කාසියේ වම් පැත්තෙන් තියෙන්නේ අභිමුඛ සංකේතය. ඔබට පැහැදිලි වෙනවා ලක්ෂ්මී දෙවඟන සිටගෙන සිටිනවා නෙළුම් මලක් මත. දෙපසින් නෙළුම් දඬු දෙක ඉහළට යනවා. ඒක දෙපැත්තේ උඩ ඉහළ අලි රූප දෙකක් තියෙන්නේ. ඒ හස්තීන් විසින් මේ ලක්ෂ්මී දෙවඟන අභිෂේකය ලක් කරනවා. ප්‍රතිමුඛයේ යෂ්ටිය මත වේලියක් සහිත යෂ්ටිය මත තියෙන මේ ආකාරයේ ස්වස්තිකයේ දකුණු පැත්තේ තියෙන කොටසෙන් ඡායාරූපයෙන් හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඊට සිංහ කාසි උපවර්ග දෙකක් හඳුනා ගන්න හැකියාව තියෙනවා. කේසර සහිත කේසර රහිත. මේක වටකුරු සහ හතරැස් කියන වර්ග දෙකකින් කාසි හඳුනා ගන්න හැකියාව තියෙනවා. අභිමුඛී සිංහ රුව තියෙන්නේ. ප්‍රතිමුඛයේ 34ක් සහිත රවුමක් දැක ගන්න හම්බෙනවා. කාන්තරෝදේ අනුරාධපුරයේ තිරුකේශ්වරම් වලින් මේ කාසි ලැබිලා තියෙනවා. සමහර කාසි පිළිබඳ විශේෂඥයෝ මේ කාසි සිංහලින්ට අයිති කාසියක් බවට අර්ථ නිරූපණය කරනවා. මේ සිංහ රූපය මේකේ තියෙන නිසා එකම ජේතවන විහාරයේ ආශ්‍රයෙන් බහුලව මේ කාසි වාර්තා වෙන නිසා මහසෙන් රජුරුව එහෙම නැත්නම් ජේතවන විහාරයේ නිර්මාතෘ මහසෙන් රජුගේ නිර්මාණයක් විදිහට මේ කාසි සැලකීමක්ද H.W. කොඩ්රින්ටන් වගේ කාසි පිළිබඳ පර්යේෂකයින් පෙන්වලා දෙනවා. එකම මේක සමහර පර්යේෂකයින් පෙන්වලා දෙනවා මේ හස්සෙබු කාසි වල වර්ධිත අවස්ථාවක් විදිහට සිංහ කාසිය හඳුන්වලා දෙන්න පුළුවන් කියන කාරණේ. මෙතන සිංහ කාසිය වම්පසින් තියෙන අභිමුඛය, දකුණු පසින් තියෙන ප්‍රතිමුඛය ඔබට පැහැදිලි. අභිමුඛයේ සිංහ රූපේ තියෙනවා. ප්‍රතිමුඛයේ වෘත්තයක් ඇතුලේ 34ක් ස්මාරක 33ක් දැක ගන්න. ඊගොඩ වෘෂභ කාසිය, වෘෂභ කාසිය සිංහ කාසිය හා සමානමයි. අභිමුඛයේ මොළය සහිත ගව රූපයක් එහෙම නැත්නම් වෘෂභයා ඉන්නවා. ප්‍රතිමුඛයේ 33ක් වෘත්තයක් හෝ ත්‍රිකෝණයක් තනිති තක් විදියට දැක ගන්න හම්බ වෙනවා. මේ වෘෂභ කාසිත් සිංහ කාසි වලට සමකාලීනව පාවිච්චි වෙච්ච කාසි විශේෂයක් විදියට පෙන්ලා දෙන්න පුළුවන්. මේ තියෙන වෘෂභ කාසි සිංහ කාසිට වඩා වෙනස් වෙන්නේ මේ වෘෂභයා වටා තිත්ෙලා මේ කාසියේ දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ප්‍රතිමුඛයේ මේ ත්‍රිකෝණය මැද තනි ඩොට් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඊගවට අපිට තවත් වැදගත් වෙන යුගයක් තමයි මධ්‍ය ඓතිහාසික යුගය. අපි මධ්‍ය ඉතිහාසය කියලා විශේෂයෙන් සඳහන් වන්නේ ක්‍රිස්තු වර්ෂ 600 වසත් 15 අතර කාලයේ විදිහට තමයි සලකන්නේ. එතකොට මධ්‍ය ඉතිහාසයේ මධ්‍ය කාලීන යුගය කියලා අපි පොදුවේ හඳුන්වනවා කාලවකවාන. මේ යුගයේ විශේෂ දේ තමයි කහවණුව කියන කාසිය නිර්මාණය වීම. මේක රණින් නිර්මාණය වෙන කාසියක්. මේ කහවණුව කාසිය ප්‍රභේද ගණනාවක් තියෙනවා. කහවණුව, අඩ කහවණුව, දෙයක, අක, මස්ස, අඩ මස්ස කියන කාසි වර්ග තියෙනවා. ඒකට කහවණුව කාසියේ නිශ්චිතවම සටහන් වෙනවා නාගරි අක්ෂරයෙන් ශ්‍රී ලංකා විභූ, එහෙම නැත්නම් ශ්‍රී ලංකා වෙහ කියන නම. ඒකට ඒකේ අඩ කහවණුවේ සටහන් වෙනවා සහ අටෙන් එක හතරෙන් එක කහවණුවේ කහවණුවේ හතරෙන් එකේ ලක්මා කියන නාගරි අක්ෂර වලින් සංකේත. මේක අභිමුඛයේ ගත්තහම දෝතියක් ඇඳගත් මානව රූපයක් වාඩි වෙලා ඉන්නවා වේදිකාවක් මත. නිලුම් මලක් අතේ දරාගෙන තියෙනවා. මේ සිටගෙන සිටිනවා දෝතියක් ඇඳගත් මානව රූපයක් සිටගෙන සිටිනවා. වම් අතේ නිලුම් මලක් දක්නට ලැබෙනවා. ප්‍රතිමුඛයේ මහරජ ලීලාවෙන් ඉඳගෙන සිටින මානව රූපයක් තමයි දැක ගන්න හම්බෙන්නේ. මෙවැනි කාසි අනුරාධපුරයෙන් දැනට 32ක් විතර හම්බලා තියෙනවා. මේක මූල්‍ය වටිනාකම අතින් බොහොම වැදගත් කාසියක් විදිහට පෙන්ලා දෙන්න. මෙතින කහවණුව කාසිය අභිමුඛයේ අපිට පැහැදිලි නෙළුම් දණ්ඩක් මත සිටින මිනිස් රූපයක් තියෙන ප්‍රතිමුඛයේ ආසන මත අපි කියන එකට කුටියෙන් හිඳගෙන ඉඳනවා කියලා කිරුළු පනත් මිනිස් රූපයක් විදිහට සැලකෙන්නේ. රූපයට දකුණු පැත්තේ මේ ප්‍රතිමුඛයේ රූපයට දකුණු පැත්තේ පැරණි සිංහල අක්ෂරෙන් අපි එකට කියනවා දූෂිත නාගරි අකුරු කියලා. දූෂිත නාගරි අකුරු වලේ ලංකේශ්වර, ලංකා වෙහ, ශ්‍රී ලංකා විභූ කියන වචන සඳහන් වෙන්න ඇති කියලා මේක විවිධ අය අර්ථ නිරූපණය කරලා තිනවා. කොටින්ටන් තමයි කියලා කියන්නේ ශ්‍රී ලංකා විභූ කියලා මේකේ සඳහන් වෙනවා කියලා. තවත් සමහරෙන් කියන ශ්‍රී ලංකී වෙහ කියලා. තවත් සමහර රාසි පිළිබඳ ඉස්සරහ
ශ්‍රී ලංකේශ්වර කියලා මේ කාසිය මේ දූෂිත නාගරී අක්ෂර වලින් අත නිරූපණය කරලා තියෙනවා. කොහොම වුණත් ඉන්දියානු කාසි පිළිබඳ විශේෂඥ කරන කාසි චෙට්ටි මහත්මයා ඔහු කියන අභිමුඛයේ මේකේ තියෙන විෂ්ණු රූපය ප්‍රතිමුඛයේ තියෙන හනුමන් රූපය කියලා. අනුරාධපුර යුගයේදී ආරම්භ වෙච්ච මේ කාසිය ලංකාවේ නිර්මාණය කරලා තියෙන සුවිශේෂීතම කාසියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔබට මේ පැහැදිලිවම රන් කහවණුවේ අභිමුඛ සහ ප්‍රතිමුඛ සංකේත දෙක දැක ගන්න පුළුවන්. අභිමුඛයේ දෝතියක් ඇඳුමක් නේ දරාගෙන දෙපැත්තෙන් ඇඳුම පෙන්නලා තිනවා හිටගෙන ඉන්නේ. ඔහුගේ දකුණු අතින් පහනක් වැනි යමක් එල්ලගෙන තිනවා. වම් අතින් මුහුණ දෙසට මලක් අල්ලගෙන ඉන්නවා වගේ තිනවා. ඊට පස්සේ ඒ මලට පල්ලෙහායින් දකුණු පැත්තෙන් 35ක් සටහන් වෙනවා. ප්‍රතිමුඛයේ තියෙන්නේ වාඩි වෙලා ඉන්න මිනිස් රූපයක්. මහරජ ලීලාවෙන් එමන් නැතව කුටියෙන් ඉඳගෙන ඉන්නවා කියලා කියන මහරජ ලීලාවෙන් ඉන්නවා කියලා වේදිකාවක් මත තමයි ඉඳගෙන ඉන්නේ. ඔහුගේ වම් අත මතින් යමක් අල්ලගෙන දරාගෙන ඉන්නවා. ඊට පස්සේ ඊට ඉස්සරහින් තියෙනවා දූෂිත නාගරී අකුරු. ශ්‍රී ලංකා වේහ ශ්‍රී ලංකේශ්වර එහෙම නැත්නම් ශ්‍රී ලංකා විභූ කියලා විවිධ ආයතන නිරූපණය කරන වචන ටික තමයි ඊට පල්ලෙහායින් දූෂිත නාගරී අකුරු වලින් තියෙන්නේ. මේ රන් කහවණු නිර්මාණය කරලා තියෙන්නේ අචුව පාවිච්චි කරලා. මේ රන් කහවණු නිර්මාණය කරපු අචුව අනුරාධපුර ඇතුළු නගරෙනුත් හම්බලා තිනවා, අභයගිරි විහාරෙනුත් හම්බලා තියෙනවා. ඒ නිසා මේක විශේෂයෙන් වැදගත් වෙනවා. මේ මැටි අචුව වලින් නිර්මාණය කරපු අචු ගස්වන ලද කාසි විදිහට තමයි මේවා සැලකෙන්නේ. ඒකට මේ කාසි වල ලෝහමය වටිනාකමක් තියෙන නිසා ඉතා මිල කල නොහැකි පුරාමය මාන පුරාමය නිර්මාණ විදිහට මේ කාසි හඳුන්වන්න පුළුවන්. ඊගාවට අඩ කහවණුව කහවණුවෙන් භාගයේ විදිහට සලකනවා. රණින් නිර්මාණය කරලා තියෙන්නේ අභිමුඛයේ අර සිටගෙන සිටින මිනිස් රූපමය තියෙන්නේ. ප්‍රතිමුඛයේ මේකේ රූපයක් නැහැ, සලකුණු කීපයක් තියෙනවා. ඒ සලකුණු අතර ශ්‍රී ලංකා කියන වචනය සඳහන් වෙනවා කියලා විද්වතුන්ගේ අදහසක් තියෙනවා. ඊට පස්සේ කහවණුවෙන් හතරෙන් එක දෙයක් කියලා අපි හඳුන්වනවා. අභිමුඛයේ සිටගෙන සිටින මිනිස් රූපේමයි සිටින්නේ, දෝති ඇඳගෙන රණ කහවණුව වගේම. ප්‍රතිමුඛයේ තියෙනවා වැකියක්, ඒකේ රූපයක් නැහැ. ඒකේ ලක්ෂ්මී කියන වචනේ සඳහන් වෙන බව තමයි කාසි පිළිබඳ සිසක්ෂන් ගියදා. ඊට පස්සේ කහවණුවෙන් අටෙන් එක අක කියලා හඳුන්වනවා. අභිමුඛයේ සිටගෙන සිටින මිනිස් රූපයක් තියෙනවා. ප්‍රතිමුඛයේ අක්ෂර කීපයක් තියෙනවා. ඒකේ සමහරුව ඒක අර්ථ නිරූපණය කරනවා. උරක කියන වචනේ තියෙනවා කියලා, සමහරුව අර්ථ නිරූපණය කරනවා දර කියන වචනේ තියෙනවා කියලා. මේ ආකාරයට කහවණුවේ ප්‍රභේද ශ්‍රී ලංකාව තුළින් මධ්‍ය කාලීන යුගයේදී කහවණුව, කහවණුවෙන් භාගයේ අඩ කහවණුව, ඊට පස්සේ හතරෙන් එක, එකම අටෙන් එක විදිහට පාවිච්චි වෙච්ච බවට සාධක හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඊගවට මත්ස කියන කාසි විශේෂයත් මධ්‍ය කාලීන යුගයේ පාවිච්චි වෙච්ච කාසි විශේෂයක්. ඒකට රාහුණු කහවණුවට සමානවම මේ මත්ස කියන කාසි විශේෂයක් වෙලා තියෙනවා. එකම අපි පොළොන්නරු රාජධානි යුගයේ මධ්‍ය කාලීන යුගයේදී ප්‍රධාන වශයෙන්ම හඳුන්වා ගන්නවා මේ කහවණුවේ නිර්මාණවලට සමානවම නිර්මාණය කරපු කාසිය බෙරන් නෙමේ. මේක ලෝකඩ ලෝහ වර්ග, එකම වෙනත් ලෝහ වර්ග පාවිච්චි කරලා තිනවා. මේකෙදි ප්‍රධාන වශයෙන්ම ප්‍රතිමුඛයේදී පාලකයාගේ නම සඳහන් කරලා තිනවා. පරාක්‍රමබාහු, විජයබාහු, ලීලාවති, සහස්සමල්ල මේ ආදී වශයෙන් විවිධ රජවරු නිර්මාණය කරපු කාසි පොළොන්නරු යුගයේ මධ්‍ය කාලීන ලංකාව තුළින් හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ රජවරයාගේ නාමය මේ කාසියේ ප්‍රතිමුඛයේ දක්නට ලැබෙනවා. අභිමුඛයේ තියෙන අර දෝතිය ඇඳගත් සිටගෙන සිටින රූපේමයි කහවණුවේ ඉන්න, ප්‍රතිමුඛයේ වාඩි වෙලා ඉන්න රූපේ තියෙනවා. ඊට දකුණු පසින් පාලකයාගේ නම අර සඳහන් කිරීම සිදු වෙලා තියෙනවා. එතන කාසි පිළිබඳ අපි කතා කරනකොට මේ කාසි පිළිබඳ මූලාශ්‍රවල සාධක සඳහන් වෙනවා. ඒ අතරින් අපට වැදගත් වෙනවා දුටුගැමුණු රජුගෝ විසින් රුවන් ඇල්සෑ නිර්මාණය කරන කාලෙදී ඒක වැඩ කරපු මිනිස්සුන්ට මේ කාසි දුන්නා කියලා, එහෙම නැත්නම් මුදල් දුන්නා කියලා. ඒකේ විශේෂයෙන්ම සඳහන් වෙන කාරණේ තමයි රුවන් ඇල්සෑ සතර දොරටුවල මේ වැඩ කරලා හවසට යනකොට කාසි අරගෙන යන කහවණු 12 ලක්ෂයක් විදිහට ඒ තියලා තිබ්බා කියලා ඔවුන්ට ඒක අරගෙන යන්න මහවංශයේ සඳහන් වෙනවා. ඒකම සෙල්ලිපිවල කහපණ කියන වචනේ සඳහන් වෙනවා. කහපණ, කහවණු වශයෙන් සඳහන් වෙනවා ශිලාලේඛනවල. මේ ශිලාලේඛනවල මේ
පොදුවේ කහවන කහපන යන වචනය මගින් අර්ථ නිරූපණය කරන්නේ කාසි කියලා තමයි කාසි පිළිබඳ අධ්‍යයනය කරලා තියෙන H.W. කොඩ්රින්ටන් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඊගවට මම ඔබට පැහැදිලි කරන්නේ විදේශීය කාසි පිළිබඳ දකුණු ඉන්දියානු කාසි අතරින් අපට වැදගත් වෙනවා. පල්ලව සහ පාණ්ඩ්‍ය කාසි අපට හම් වෙලා තිනවා. සංකේත විදිහට පුන්කලස ලැගසිටින සිංහ රූපයක් පල්ලව කාසි වල තිනවා. පුන්කලස සහ මත්ස්‍ය සංකේතය පාසික පාණ්ඩ්‍ය කාසි වල දකිනවා. මේ තින්නේ පාණ්ඩ්‍ය සහ පල්ලව කාසි ඔබට මේකේ අභිමුඛ ප්‍රතිමුඛ සංකේත දෙක දක්වලා තියෙනවා. ගාට රෝම කාසි අන්තර්ජාතික වෙළඳාමත් එක්ක ලංකාවට බොහෝ සෙයින් ආපු කාසි විශේෂයක් විදිහට ලංකාව පුරාම වාර්තා වෙනවා. මේකේ අභිමුඛයේ කාසිය නිකුත් කළ පාලකයාගේ හිස තමයි තියෙන්නේ. හිසේ සංකේතයක් ප්‍රතිමුඛයේ දේව රූපයක් හෝ සොල්දාදු රූපයක් දක්නට ලැබෙනවා. මෙම කාසි ලංකා ඉතිහාසයේ ආරම්භයේ සිට 11වැනි සියවස දක්වා බහුලව භාවිත වෙච්ච විදිහට තමයි හඳුන්වන්නේ. ඒකම මේ සම්බන්ධව තවත් වැදගත් කාරණයක් තමයි මේ කාසි වල බහුල පරිහරණය නිසා හොර කාසි එහෙම නැත්නම් අනුකරණ කාසි ලංකාවේ අච්චු ගහලා තියෙන බවටත් ඒ යුගයේදී හඳුනාගෙන තියෙනවා. මේ තියෙන්නේ රෝම කාසි පාලකයාගේ හිස තියෙන අනිත් පැත්තේ සොල්දාදු රූපයක් තියෙනවා. ඊගොඩට ලන්දේසි කාසි විදේශීය ආක්‍රමණවලට ලංකාවට ලක් වුණායින් පස්සේ 1505 ඉඳලා මේ ලන්දේසි පෘතුගීසි සහ ඉංග්‍රීසියෙන් නිර්මාණය කරපු කාසිත් අපේ රටෙන් හම්බ වෙනවා. අපිත් ඒවා විදේශීය කාසි විදියට සැලකෙන ප්‍රධාන කාසි වර්ග දෙකක් අපි හඳුනා ගන්නවා. ඒකේ ලියවැලක් සහිත කාසි, රාජ්‍ය ලාංඡනය සහිත කාසි කියලා. එද තුට්ටු VOC කාසි, අභිමුඛයේ VOC යන්න සටහන් කරලා තියෙනවා. නිකුත් කර වාසිය තියෙනවා. ප්‍රතිමුඛයේ රාජ්‍ය ලාංඡනය, එහෙම නැත්නම් ලන්දේසි ලාංඡනය තියෙනවා. කොළඹ යාපනයේ ගාල්ල තුනාමලයේ ප්‍රදේශවල මේවා අපේ රට ඇතුලේ නිර්මාණය කරපු කාසි විදියට සඳහන් වන ඒ කාසි නිර්මාණය කරපු ප්‍රදේශය දක්වන්න ප්‍රදේශයේ කොහෙද දැක්වීමේදී ප්‍රදේශයේ නමට එන මුල් අක්ෂරය කාසි සටහන් කරලා තිනවා. ඒ කාසි කොහෙද නිර්මාණය කරේ කියලා හඳුනා ගැනීම සඳහා මෙතන VOC කාසියක අභිමුඛ ප්‍රතිමුඛ සංකේත මේ රාජ්‍ය ලාංඡනයේ එකම VOC කියන අකුරු තුන එක නිෂ්පාදනය කරලා තියෙන වර්ෂය පවා මේ කාසිය හඳුනා ගන්න. ඉංග්‍රීසි කාසි ගණනාවක් අපට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. පාර්දීන් තුට්ටු පදාග සත පනම් පගෝදි මේ ආකාරයෙන් අපට හඳුනා ගන්න හැකියි. අභිමුඛ තාල වර්ගයට අයිති ගසක් තියෙන්නේ. භාෂා තුනින්ම වටිනාකම නිකුත් කළ ස්ථානය සඳහන් වෙනවා. ප්‍රතිමුඛයේ පාලකයාගේ රූපේ හිස වික්ටෝරියා රජුගේ හෝ ජෝර්ජ් රජුගේ හිස කාසි සටහන් කළා. මේ තියෙන්නේ ඉංග්‍රීසි කාසියක් ඔබට පැහැදිලි අභිමුඛය සහ ප්‍රතිමුඛය හඳුනා ගන්න. ඊගාට බ්‍රිතාන්‍ය යුගයේ නිර්මාණය කළ තින කතවත් කාසියක් තමයි පනම. අපිට බොහොම ළඟ වචනයක්. අපි සිංදුවල පවා මේ වචනේ සටහන් වෙනවා. අභිමුඛයේ තියෙන දිගට ඉරි දෙකකින් හා අරහට ඉරකින්ද බිංදු කීපයකින්ද මේක යුක්ත වෙනවා. ප්‍රතිමුඛයේ වක්ව ඉරි කීපයක් ගිහිල්ලා තිනවා. එකම බිංදු කීපයකුත් දක්ව ගන්න හැකියාව